අනිසි රෝගාබාධ තත්ත්වයක් හැදිලා මාව ඊයේ ශල්‍යකර්මයකට භාජනය කරන්නේ පපෝ ප්‍රදේශේ. මම බොහොම අමාරුවෙන් තමයි අද මේ ස්ථානයට ආවේ. මොකද මේ ලස්මන් මහත්මයාලගේ ඉල්ලීම පැහැරාගෙන බැරි නිසා. නැත්තම් තමුන්නාසෙන හිතයි ඒ අය බොරු කළා ඇම්මි ගුණදාස එනවා ඒ ආවි නෑ කියලා. පින්වතුනි, කෙනෙකුට අසනීපයක් වැළඳින්නේ ලියුමක් එහෙම ඉවර නෙමෙයි, කලින් නොසිතුවා කාරි මට සිද්ධ වුණේ ඒකයි. මා ධර්ම රෝගාබාධයකින් පෙළෙමි. නමුත් ඔබේ වාසනාවන්ත මූ දකිට මට වාසනාව උදා වුණා. අද විරුදු ගායනා කරන්නේ මගේ කනිෂ්ඨ පුත් එම්.ඉ. පුත්තුකුමාර ජයසාන්ත සහන් ජයසාන්ත, මගේ ශිෂ්‍ය විරුදු ගායක කටුගස්තොට සුජීව සම්පත්, ඔබේ ගමින් මගේ ශිෂ්‍ය විරුදු ගායිකා සාමාගමගේ මහත්මියක් ලස්සන විරුදු කීපයක් ගායනා කරයි. ඉදි මට සමාවෙන්න ඕන ඔබ විදුවෙන් දහම් කතාවක් ගායනා කිරීමට අවස්ථාව නොලැබීම පිළිබඳ මං දහස් පාරයක් ඔබෙන් සමාවිලා සිටිනවා. පින්නතුනි, යම් දවසක අසනීප තත්ත්වය සුව වුණොත් මං ඇවිත් ඔබට ලස්සන විරුදු දාම් දේශනා පවත්වන්නම්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මූලික ආරම්භය වශයෙන් මගේ බියතුමා විසින් රචනා කරපු ත්‍රෛලෝක තිලක වූ, සමම් බදුර වූ, තිලවට තිලක වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට පූජෝපහාර වශයෙන් ප්‍රථමයෙන්ම විරුදු කීපයක් ගායනා කරමු. වසන්තයක සඳ දකින්නේ හියින් සැරේ යන ගමනින් සංසාරයේ සැප ලබන්න සඟන් දිනායක බුදු ගිමි විරිඳුර පානට වඩින්නේ කම්පල දෙදරණ එකලෙස් ඉනි කඳු යලි මතු නොවන්න දම්සක් විති පදවි ලැබුවේ මොනවා කරලද අගන්නේ අම්මා පෙව් කිරි බිඳකින් ඔබේ සිරිපායු ගෙතෙමන්න සම්මා සම්බුදු හිමියනි විරිඳුර පානට වඩින්නේ පූජනීය සංගරත්නෙන් අවසර යති නෙමි පළමුුවෙන් හොන්තෙන් අතගස් සිතගේ දරම් සද සවියගේ වරම ලබං නද කරනට සිතගඟ ආවි මගේ පුරුදු විදිදුරබං ජය සංන්තේ මමයි ඔබේ නෑනට පෙම්ගී ගැයු ඇම්වී ගුණ දස පියතුමා විවිඳු රසය කියලා දුන්න සමරමි දෙවනුවෙන් ඔබේ නම විරිඳු තාල රස නෙලන්නේ
sare dagam gase denava pare sadabuduna gore wala vesi vensuve mare senege pereduna lele di dam gase pirege kale min pagale tengere galene dalle yesil suvendai nerandene kantire darasile barene yege tirada hum kirene ye nirayu deve yudeve dila rasa sare tarene yege ragat na yat dende vetunalu dohot mudung tabeta baga muritnde ne vite mare ya sunde magge ke himigiya bunde samindu mame name dimi itte kapuru maltiya pinne dene pap ye na sanga ne gare dam disunisa kune no me dan vane satunut pane yesu valu dane gasa Sisileng na ave mi Sundere game pasbedu tulo vete me sete sedu pingbalele pe gannete ngade mamena medimi sambudu mamena medimi sambudu mamena medimi sambudu ऐसी पिया दे सुदा हम मुतुवेनी नेकटे यो दादम केटे लकटे बेदा दुन्नाटे इकटे यो दा अनवांदी नेमु दुकेटे बेदा नंगाटे दुकेटे बेदा नंगाटे Pavansalai, kamele basi ni sare savi, kalaga kete te piyungalai. Tambere vilete sande kenming, sariga metalete vayanne, amere degi ningi sare savi, piridura banete vadinne. Mindaye met nagasete deviyantan devindaye devindaye tepu pagayate malpipi dene munindaye munindaye goyum
කුල්ලෙගේ සුදවුන් පුත් නිරින්දාය නිරින්දාය තැපු පඟයට මල් පිබි දෙන මුනිින්දාය. වන් මඟට මග අරවන පව කතරට පියුම් වීය ඉතිං ලෝක නාත සමිඳ ගයනෙමි මම ගොයුන්ගිය. උරන්දරනෙක ඉඳගෙන පින්බරණය විඳගෙන සන්සහරය කෙටි කෙර ගමු තුන්සරණය බැඳගෙන. රන්දරනක ඉඳගෙන පින්බරණය විඳගෙන සන්සහරය කෙටි කෙර ගමු තුන්සරණය බැඳගෙන තුන්සරණය බැඳගෙන තුන්සරණය බැඳගෙන තුන්සරණය බැඳගෙන. ත්‍රෛලෝක තිලක වූ අමාමෑණි බුදුපියාණන් වහන්සේට පූජෝපාර වශයෙන් තමයි ප්‍රථමයෙන්ම විරුදු කීපයක් ගායනා කළේ. 2023 ලබන්නා උනවසර හැම දෙනාටම වාසනාවන්ත වසරක් වෙන්න කියලා මගේ ආදරණීය පියතුමා කලාභූෂණ විරුදු විශාරද එම්වී ගුණදාස සූරින්ට ඉක්මනින්ම සුවේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන. මොකද තාත්තගේ පෙරේදා දිනේ හදවතේ පොඩි දෙමේ ලොකු සැත්කමක් කළා. ඉතින් එතුමට විරුදු ගාන කිරීමට හැකියාවක් නෑ. ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරමින් මේ ලස්සන විහාරස්ථානය කෙරෙන පුණ්‍ය කටයුත්ත උදෙසා සහභාගි වී සිටින තමුන් වහන්සේලා හැමෝම ඉතාමත් කාරුණිකව පිළිගන්න ගමන් ආරාධනා කරන්නම් දාබරේ පියතුමාගේ මගෙත් ආදරණීය ගෝල බාලයෙක් ඉන්නවා. කිසි දෙයක් හංගන්න නැතුව හැම දෙයක්ම කීර දීලා එයාගේ හැකියාවනුව නුවර ඉඳන් ඇවිල්ලා අපේ අප්පච්චිට උපස්ථාන සත්කාර කරමින් ඉතාමත් හොඳ හැකියාවක් තියෙන සුජීව සම්පත් ආදරණීය ගෝල බාල විරුදු ගායන ශිල්පියාටයි මීළඟට අවස්ථාව උදා කර දෙන්නේ. මං සූදානම් ඔබ හමුවී ලස්සන පුංචි බණ කතාවක් විරුදුවෙන් ගායනා කරන්නට. ඊට ප්‍රථමයෙන් අමාමෑණි බුදුහාමුදුරුවන්ට පූජෝපාර වශයෙන් මේ විරුදු ගායනාව. සුන්දෙට සන්ද නගාරිත්මෙට ඉන්ද සමන් පිංච පුදමු බුන්ද පාද පත්මිට බුන්ද පාද පත්මිට රිදන විට මාරයා සුන්ද මගක හිමිගියා බුන්ද සමිදු මන්නමදිමු ඉන්ද කපුරු මල්තියා ඉන්ද කපුරු මල්තියා නිකට යොදා දම්කැට ලකට වෙදා දුන්නට එකට යොදා අත් අදිනෙමු දුකට වෙදා නංහට දුකට වෙදා නංහට පැහැපත් ගුණවලියනි බෝසත් දම් රසදුනි සේසත් ලෙස ලෙල දුන්නලු බෝපත් සිලි සිලියනි බෝපත් සිලි සිලියනි සුදුසද රැස් ඇති ඇති දිදුලාගෙන මොහොතෙදී රුදු කතරින් එතර වෙමින් සම්බුදු පද වියලාදී සම්බුදු පද වියලාදී ජනතා අභිමානිනි කාව්‍ය කලා ප්‍රසාදිනි මාධ්‍ය කලනා කීර්ති දේශ ප්‍රසාද නාමිනි කලාසූරි නාමිනි විරිදු විෂ්ණ සරුණ කාව්‍ය යන විෂ්ණුව කීර්තිද වෙන ගෞරව සම්මාන ලැබුවා විරිදු විශාරද යන
විරිදු විසහරද යන දේශ ශක්ති ගෞරව දේශමාන්‍ය බව ලැබගනමින් සැනසුවා මගේ සුන්දර හෙළදිව මගේ සුන්දර හෙළදිව දෙසා ධර්ම දේශන කලාය රට පෝෂණ රාජ්‍ය ගෞරවය ලැබුවා මෙතුමා කලා භූෂණ මෙතුමා කලා භූෂණ ගුණදස මගේ ගුරුතුම සීකර කර ඔබතුම ඔබේ ආශිර්වාදය මැද විරිදු ගයන්නම් මම විරිදු ගයන්නම් මම හොඳයි පින්නතුනි මායේ ගායනා කළේ බුදුගුණ කිහිපයක් වගේම මගේ ගුරුවරයාට පූජෝපහාර වශයෙන් පුංචි විරුදු පන්තියක් දැම්මා සූදානම් මේ ධර්ම ශ්‍රවණා විලාසී සැලහැවත් ඔබ වෙනුවෙන් පුංචි බණ කතාවක් කියන්න. දැන් සියලු දෙනාම සිත කය වචනේ කියන තුන්දොර සංවර කරගෙන සූදානම් වෙන්න විරුද්ධ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. නහා සතුරු බැමි බිඳිමින් නගමින් නිතරම ජය ගොස මහා ප්‍රතාපය මහරජ රජකම් කරනවා බරණැස හරි ලස්සන චන්ද්‍රාවති නම් වූ රජ දේවිය සොඳ අගමෙහෙසිය කර ගනිමින් පන්සියයක් බිසවරු මැද දාවි මහරජතුමාට බරණැස රජ කිරුළු දරන දේවි කුසේ පිළිසිඳ ගති අප බෝසත් පෙරුම් පුරන පින්වතුනි පෙර බරණැස් පුරවරේ මහා ප්‍රතාපය කියන මහරජතුමා චන්ද්‍රාවතී රාජදේවිය අග්‍රමහේසිකාව කරගෙන රට රාජ්‍ය පාලනය කරනවා. ඒ කාලේ මහා ප්‍රතාපේ රජතුමාට දාවීමෙන් ගැබ්ගත්ත මේ චන්ද්‍රාවතී රාජදේවිය දින සති මාස ඇවෑමින් දසකඩ මාසයක් ලබලා නිලම්බරේ පායන පුරහදක්කා රූපේ ලස්සන පුංචි පුත් කුමාරී බීගලා පුතා දුටුව රාජ යුවල සන්තෝෂෙන් ඉපිලෙනවා ඉතා ආදරෙන් සත දත් බමුණන් එහි කැඳවනවා කතා කරලා රජ භෝජන වලින් එදින සලකනවා පුතාව පෙන්නලා නමක් තවන්ද යයි පවසනවා මේ පුංචි පුත් කුමාරයා දුටුව රාජ යුවල සන්තෝෂීටපත් වුණා. වහම සද්දත් බමුණන් තමන්ගේ රාජ මාලිගාවට කැරියුවා. රාජ භෝජන වලින් සංග්‍රහ කරලා අර සද්දත් බමුණන්ට කියනවා ඉපදුණු පුංචි පුතාට නාමයක් තබන්න. බමුණන් කැඳවලා කියනවා ඉපදුණු පුංචි පුතාට නාමයක් තබන්න කියලා. පින්වතුනි පලාපල බැලුව උපන් වෙලාව වැන්න මේ බමුණන් පුංචි කුමාරයාට මෙන්න මේ විදියට නාමයක් තියෙනවා. පලාං අපල දෙක ගැනලා උපන් වෙලාවද බලලා
බලාමුණ නමක් තැබුවා තුල්ල ධර්ම පල කියලා. නමක් තබා චුල්ල ධර්ම පාල කියා පොඩි කුමරුට යමක් කියයි සතදත් බමුණම් දුකකින් මහනිරිදුට. උපන් වෙලාව බලල පලාපොල් අරගෙන පුංචි කුමාරයාට පින්වතුනි නාමයක් තැබුවා චුල්ල ධර්ම පාල කියලා. ඉපදුන කුමාරයාට චුල්ල ධර්ම පාල කියලා නාමයක් තැබුව මේ බමුණන් නැවත මහා ප්‍රතාපේ රැතුමාට කතා කරලා කියනවා, රජතුමනි මේ කුමාරයාගේ උපන් වෙලාව අඩුව. කුමාරයාට මාස 7 දරුණු මාරකයක් දෙනවා. බෝසත් කුමරුගේ ඉර නම කියන්නේ දුක් පිට දෙයක් නිය. ජීවත් වෙන්නේ ඔබේ පුතු මහ නිරිඳුනි හත් මාසක් ය. හත් මාසින් චුල්ල ධර්ම පාල කුමරු මිය යනවා. දැඩි ශෝකෙන් මහා ප්‍රතාපය මහරජ වැළපෙනවා. මේ බමුණු කියනවා, මහරජතුමනි මේ කුමාරයා අනිවාර්යෙන් මාස 7 මරණයටපත් වෙනවා. මේ කාරණාව ඇහුව මහා ප්‍රතාපේ රැතුමා පිංගතුනි දුක්ුණා වැළපුණා. රැතුමා කියනවා බමුණන්ට, මේ බරණැස් රාජ්‍ය පාලනය කරන රාජ්‍ය නායකයම මගේ රාජමාලිගාවේ කහවණු මුතු මැණික් දියමන්ති ඕනෑ තරම් තියෙනවා. බමුණනි නුඹලා ඉල්ලන ඕනෑ තරම් ධන වස්තුව දෙන්නම්, මගේ මේ පුංචි කුමාරයාව මරණින් මුදවලා දෙන්න. පින්වතුනි සතදත් බමුණන් රැතුමාට කියනවා, රැතුමනි මේ මරණය කියන එක කිසි කෙනෙක්ට වළක්වන්න බෑ. ඒ නිසා ඔබතුමා හිත හදාගන්න. මරණින් බෑ මහනිරිඳුනි කිසිව කෙනෙක් ආගන්ත. ඉර නම මේ කයි කුමරුගෙන් ඔබතුමා හිත හදාගන්ත. දුන්න පඳුරු ගත් බමුණු රජමැදුරින් යන්ට යනවා. රාජ යුවල ආදරයෙන් කුංචි පුතා දැඩි කරනවා. මේ දුන්න පඳුරු ගත්ත බමුණන් මාලිගාවෙන් යන්න ගියා. දැන් රැතුමා කල්පනා කරනවා, මං කොහොමද පුංචි කුමාරයාව ආරක්ෂා කරගන්නේ. ඉතං ආදරෙන් මේ කුමරුව ඔය ගැති දැඩි කරන්ට පුතාව සිය බාර දුන්නා පින්බර කිරි මව්වරුන්ට. පොඩි කුමරුට කිසි විපතක් සිදු නොවෙන්න නිරිඳුන් ඉතින් දැඩි මුරකාවල් යොදනවා මාලිගාවේ සතර අතින්. මහා ප්‍රතාපයේ මහරජතුමා පුංචි කුමාරයාව බාර දුන්නා කිරිමව්වරුන්ට. කිරිමව්වරුන්ට බාර දීලා කියනවා, කිසි කෙනෙකුට ඒ කිරිමව්වරු ඉන්න මැදුරට යෑම තහනම්. අඩුම තරමේ චන්ද්‍රාවතී මව්දේවියටවත් පුංචි කුමාරයාව බලන්ට යෑම තහනම්. දැන් කිරිමව්වරුන්ගේ දැඩි රැකවරණේ යටතේ චුල ධර්මපාල කුමාරයාව ඇති දැඩි වෙනවා. මිසේ කාලෙ ගෙවනා විට කරනා අතරේ දිවාසය කෙසේ නමුත් මුදා උනා පොඩි කුමරුට හත් මාසය.
දැකලා තුටුවෙන්ට සිතා මංගල ගුයනී අසිරිය නැගලා ඇතු පිටට ගෙදින මහරජ මැදුරින් පිටවිය. කොහොම නමුත් මේ පුංචි කුමාරයාට පින්නතුනි හරියටම හත් මාසයේ ලබන දවස උදා වුණා. දැන් රජදරුවන්ට මේ දවස මතක තිබුණේ. රජදරුව එදා උදෑසනම මංගල හස්සි රාජයා පිට නැගලා නුවර සංචාරය කෙරුණා. චන්ද්‍රාවතී රාජදේවිය කල්පනා කළා අද රජතුමා රාජමාලිගාවේ නැහැ. අද මයි යන්න ඕන පුංචි ධර්මපාල කුමාරයාව සුරතල් කරන්න. හත් මාසයකින් නැහැ මම මේ පොඩි කුමරුව දුටුවේ. චන්ද්‍රාවති දේවිය කිරි මව්ව රුහමුවට ආවේ. කිරි කැටි පොඩි ධර්මපාල කුමාරයව අතට අරන් දරු සුරතල් බලන වගේ කුමරු ලයට තුරුළු කරන්. චන්ද්‍රාවති රාජදේවිය ආවා කිරි මව්ව රුහමුවට. ඇවිදින් ඒ කිරි මව්වරුන්ගේ හත් මාසදී චුලධරම් පාල කුමාරයා වද්දට අරගෙන පින්නතුනි දරුසරතල් බලනවා. මේ චන්ද්‍රාවති රාජදේවියගේ යම්කි සිරිතක් තිබුණා. රජතුමා නුවර සංචාරය කරලා නැවත රාජමාලිගාවට එනකොට රාජමාලිගාවේ ප්‍රධාන දොරකඩ අවිසල ගිහිල්ලා රැතුමාගේ අතකින් අල්ලගෙන ආදර වදන් කියලා මාලිගාව තුළට එක් කරගෙන එනවා. නමුත් එදා අර පුංචි දරුවා සුරතල් කර කර හිටිය නිසා චන්ද්‍රාවති රාජදේවියට ඒ සිරිත අමතකුණා. රැතුමා නුවර සංචාරය කරලා ආව රාජමාලිගාවට බැලුව ප්‍රධාන දොරකඩ අබියස චන්ද්‍රාවති රාජදේවිය පිනර නැහැ. ටික වේලාවකින් පසුව මහා ප්‍රතාපයේ මහරජතුමා ආවා රාජමාලිගාව ඇතුළට. බැලුව රාජමාලිගාවේ පහළ මහන්තලේ රාජදේවිය පේන්නේ නැහැ. ගියා උඩු මහන්තලේට. දැක්කා කිරි මව්වරුන්ගේ රැකවරණේ යටතේ ඇතිදැඩි වෙන පුංචි බෝසත් කුමාරයාව ලයට තුරුළු කරගෙන රාජදේවිය දරුසුරතල් බලනවා. රජදේවිය ආදරයෙන් දරුවව නලවනවා. රජ හදවත වෛරයේ ගිනි දැල්ලෙන් ඇවිලෙනවා. වහමහනික සේවකයෙක් මැදුරට කැඳවනවා. මෙහෙම රාජගණක් එදා මහරජතුමා දෙනවා. වහම ගිහින් අයි මාල වදක යහමු වෙන්න. බොහොම ඉක්මනින් එන්නයි මගේ රජගණ දෙන්න. රජතුමා ගියා උඩු මහන්තලයට. දැක්ක චන්ද්‍රාවති රාජදේවිය පුංචි කුමාරයාව සුරතල් කරනවා. පින්වතුනි පෙර සංසාරයෙන් එන වෛර ඉස්මතු වුණා. රජතුමා කල්පනා කරනවා මේ පුංචි කුමාරයා
මාස හතේදී මට ද්‍රෝහීෙක් වුණා. අද මේ කුමාරයා නිසා තමයි චන්ද්‍රාවතී රාජදේවියට මාව අමතකුනේ. මේ සිරිත අමතකුනේ. ඒ නිසා මේ කුමාරයා මට හතුරි. පහළ මහන්තලයට ඇවිදින් වහම සේවකෙක් කැඳවලා කියනවා, නුඹ යන්ට ඕන අහිමාලවදකිය හමුවෙන්න. පින්වතුනි, අහිමාලවදකිය කියන්නේ රාජනීතිය කඩ කරපු තැනත්තන්ට දඬුවම් දෙන පුද්ගලයා. සේවකයා ගිහින් අහිමාලවදකයට කියනවා, නුඹට රැතුමා එන්න කියලා. අහිමාල කල්පනා කරනවා, අදත් මගේ අතින් යම් කිසි කෙනෙක් මැරුම් කන්ට ඉන්නවා ඇති. එහෙම හිතලා අහිමාල වදකයා සූදානම් වෙනවා මේ වගේ. සැරසී රතු වදකින් හිස බැඳගෙන රතු පටිය කරමත ගිල්ලා ගත්තා වදක පොරෝ කෙටිය. පදමට රාබීලා සුරා පානින් මත් වීලා ගෙලවට පළඳා ගත්තා රතු වද මල් මගලා. වදක යමින් අහිමාල රජ මැදුරට එනවා, හනිකට මහ නිරිඳුන්ගෙන් මේ ලෙස විමසනවා. අහිමාල වදකයා රතුපාට වස්රයකින් සැරසුණා. රතුපාට පටියකින් හිස බැඳගත්තා. රතුපාට වදමල් මාලයේ පැළඳගෙන පදමට රාබීලා සුරා පානේ මත්තුන අහිමාල වදකයා පින්නතුනි, වදක පොරෝ කෙටියත් එල්ලගෙන ආව රාජමාලිගාවට. ඇවිදි මහා ප්‍රතාපේ රැතුමාගෙන් අහනවා, ඇයි ඔබතුමා මට එන්න කියලා පණිවිඩයක් කිව්වේ? කවුද ඔබතුමාගේ හතුරා? එව්වෙන් ඇයි මට පණිවිඩ රජමැදුරට එන්න? කවුද හතුරන් ඔබතුමාගේ මට පහදලා දෙන්න? රත් වී යයි වෛරයෙගිනි වතුරෙන් හද උතුරා, හත් මාස ඇති පුතා තමයි ඉන්න එකම හතුරා. කොහොමද කිරි කැටි දරුවාගේ නසන්නේ ජීවිතය? අයි මාල වදකයාගේ හිඳුනා වෙරි මතය. අයි මාල අහනවා, මහරැතුමනි, කවුද ඔබතුමාගේ රාජනීතිය කඩකරපු තැනැත්තා? මට කියන්න, ඔහුව මරලා ඉක්මන් රාජමාලිගාවෙන් පිටත් වෙන්න. රැතුමා කියනවා, අහිමාල කලබල වෙන්න එපා, මට ඉන්න හතුරා ඉන්නේ මේ රාජමාලිගාව ඇතුළෙමයි. ඒ කවුද? ඒ වෙන කිසි කෙනෙක් නෙවෙයි, මගේ ලෙයින් මසින් ජාතක වුණ හත්මාසැති චුලධරම් පාල කුමාරය. එහෙම කියනකොට පින්නතුනි, අහිමාල වදකයාගේ වෙලි හිඳුණා. අහිමාල කල්පනා කරනවා, වෙනද වගේ නෙවෙයි, අද මගේ මැරුම් කන්ට ඉන්නේ හයක් හතරක් නොතේරෙන මාස හතක පුංචි කිරි දරුවෙක්. රැතුමා අහිමාලට මෙන්න මේ වගේ රාජනක් දිනවා. වදකය නුඹ ඉක්මන් කර උඩු මහලට යන්න, හනිකට දේවිය ගත ඇති කුමරු මුදුර ගන්න. පොඩි කුමරුගේ පුංචි පාද දෙකෙන් අල්ල ගන්න, රජදේවිය ඉදිරි පිටම හිස බිම ගැන පන්න. අහිමාල, නුඹ වහම යන්ට ඕන
උඩු මහන්තලේට. උඩු මහන්තලාවේ ඉන්නවා චන්ද්‍රාවතී රාජදේවිය අතේ හත්මාසති චුලධරම් පාල කුමාරයා. රාජදේවියගෙන් පුංචි කුමාරයාව උදුරගෙන රාජදේවිය ඉදිරිපිටම පුංචි පාද දෙකෙන් අල්ලගෙන හිස පොඩිය විමානින්ට උන බලන්න පින්වතුනි වෛරේක මහත අහිමාල වදක යාවා උඩු මහන්තලේට. ඇවිදින් කියනවා චන්ද්‍රාවතී රාජදේවිය ඔය පුංචි කුමාරයාව මට දෙන්න. මහරජතුමා රාජ අනක් දුන්නා ඔය කුමාරයාව මරන්න. චන්ද්‍රාවතී රාජදේවිය කියනවා අහිමාල රජතුමා මේ පුංචි කුමාරයාට කොයිතරම් නම් මාදරීද. ඒ නිසා තමයි කිරිමව්වරුන්ගේ රැකවරණේ යටතේ මේ පුංචි කුමාරයාව ඇති දැඩි කළේ. නුඹ මේ සුරා මති මත් වෙලා ඇවිල්ලා මොනවත් දුඩවන්නේ. එහෙම කියනකොට පින්නතුනි අහිමාල වදකයා පැනපු ගමන් ඉවන් දිනේ මේ වදකයා අහිමාල උදුරගත්තා දේවි ගතේ ඉන්න චුල්ල ධර්මපාල පොඩි කුමරුගේ පාද දෙකෙන් අල්ලාගෙන එකවරටම ඇන්නාගිස පොඩිය බිමට රජදේවිය ඉදිරිපිටම. අහිමාල වදකයා පැනපු ගමන් චන්ද්‍රාවතී දේවිය අතේ හිටිය මාස හතේ පුංචි කිරිදරුව උදුරගත්තා. උදුරගෙන කකුල් දෙකෙන් අල්ලගෙන රාජදේවිය ඉදිරිපිටම හිස පොඩිය විමෑන්නා. අනේ පින්නතුනි චන්ද්‍රාවතී රාජදේවිය දරුදුකු නිසා සිහිසාන් වුණා. අහිමාල වදකයා පුංචි කුමාරයාවත් අරගෙන ආවා පහළ මහන්තලෙට. ඇවිදින් රෑතුමාට කියනවා රජතුමනි ඔබතුමා කිව්ව විදිහටම පුංචි කිරිදරුවගේ පාද දෙකින් අල්ලගෙන හිස පොඩිය බිමෑන්න. නමුත් මේ කුමාරයා මරණයට පත් වුණේ නැහෙනි. ඔබතුමාගේ රාජදේවිය සිහිසන් වෙලා වැටුණා. මහා ප්‍රතාපය කූර මහරජතුමා කියනවා අහිමාලට අහිමාල කලබල වෙන්නපා. මොහු මට පුංචි කාලේ ඉඳලා හතුරෙක් වුණා. ඒ නිසා මොහුව මරන්න ඕන ටික ටික දසවද දීලා මොකටද කලබල වෙන්නේ අහිමාල මේ අහන්න ටික ටික දසවද දීලා ඕනෑ කුමරුව මරන්න පෙරදා සිට එන වෛරෙන් මත් වීණි රිදුගේ හදවත කපන්න කීවා හතකට මේ පොඩි කුමරුගේ දකුණත නමමින් ඉස රාජගලට අහිමාල මෙම වදකයා රාජගලට හිස නැමුවා කුමරුගේ දකුණතත් ඉතිං හතකට වෙන් කර දැමුවා. රෑතුමා කියනවා අහිමාලට අහිමාල ඔය කුමාරයාගේ දකුණු අත ඔය වදක පොරෝවෙන් කොටස් හතකට වින් කරන්න ඕන. බලන්න පින්නතුනි මේ අහිමාල වදකයා රාජානට ගරු කරලා වදක පොරෝව අරගෙන අර හත්මාසදී පුංචි කිරිදරු වගේ දකුණු අත කොටස් හතකට වින් කළා. අහිමාල ඔය කුමරුගේ දකුණු අතත් කැපුවා වගේ කපන්නවම් අතත් ඉතිං හතකට පොඩි කුමරුන්ගේ කරමින් ගරු රාජගලට එදා තමන් හට පැවරුණ අරගත්තා අතට ඉතිං පොරෝ කෙටියලේ තැවරුණ.
රෑතුමා කියනවාහි මාව. ඔය කුමාරයාගේ දකුණු අත කෑලි හතකට වෙන් කළා වගේම වම් අතත් කොටස් හතකට වෙන් කරන්න ඕනේ. අහිමාල වදකයා කුමාරයාගේ වම් අතත් කොටස් හතකට වෙන් කළා. රෑතුමා කියනවා කුමාරයාගේ දකුණු පාදියත් කොටස් හතකට වෙන් කරන්න. අහිමාල වදකයා වදක පොරොවින් දකුණු පාදියත් කොටස් හතකට වෙන් කළා. ඔය කුමාරයාගේ වම් පාදයට කොටස් හතකට වින් කරා. වම් පාදයට කොටස් හතකට වින් කළා. පින්වතුනි, දැන් බෝසත් හත් මාසෙදි කුමාරයාව කොටස් 28කට වින් කරලා අවසానයි. දැන් ඉතිරි කඳ කෑල්ල විතරයි. විහිසුණු ලෙස වද දෙන විට හත් මාසෙදි කුමාරයාට යල වෙනවා එම දින චන්ද්‍රාවති රජ දේවිට. මොනවා වී ලද කියමින් ඇය පුදුමෙට පත් වෙනවා. හනිකට රජ මාලිගාවේ පහළම මැදුරට එනවා. චන්ද්‍රාවති රජ දේවියට සිහිය ලැබුණා. ඇය උඩුමහන් තලේ ඉඳලා කල්පනා කරනවා, අනේ මගේ කුමාරයාට මොනවා වෙලා ඇද්ද? ආව පහළ මහන්තලේට. දැක්කා හත් මාසෙදි කුමාරයාගේ පින්නතුනි අතපය කොටස් වලට වින් කරලා. කපාදමා ඇතගත් පා ගලනව රතු පාට රුධිර. අපායක් ය දසවද දෙන ගිතා ඉතිං රාජ මැදුර. පොඩි කුමරුන් දෙස බලමින් ඇය පුදු වෙට පත් වේවි. දැඩි සෝකෙන් වැළපෙනවා චන්ද්‍රාවති මහුදේවි. පුංචි කුමාරයාව දිහා බල බලා චන්ද්‍රාවති රාජදේවිය හනා වැළපෙන. පින්නතුනි, මේ චන්ද්‍රාවති රාජදේවිය මහා ප්‍රතාපේ රැතුමාගෙන් අහනවා, ඇයි මහ රැතුමනි මේ පුංචි පුතාට කිසි වරදක් නොකරපු මේ හයක් හතරක් නොතේරෙන කිරි දරුවට මේ දසවත් දෙන්නේ? මහා ප්‍රතාපේ රැතුමා කියනවා, වෙන දමන් නුවර සංචාරය කරලා නැවත රාජ මාලිගාවට එනකොට නුඹ ප්‍රධාන දොරකඩ අභියසට ඉඳලා ආදර වදන් කියලා මාව පිළිගන්නවා. අද මේ කුමාරයා නිසා තමයි නුඹට මාව අමතකුනේ. චන්ද්‍රාවති රාජදේවිය කියනවා, අර පුංචි බෝසත් කුමාරයාගේ කඳ කෑල්ල ලයට තුරුළු කරගෙන ඇය හනා වැළපෙනවා. මෙහිම බුදු වෙන ආදර බෝසත් පුතුනි කර්මෙද පල දුන්නේ. වැදු මව් කෙනෙකුන් කෙලෙසද පුතුනි ඉවසාගෙන ඉන්නේ. මගේ පුතුනි කර්මෙද පල දුන්නේ. සාමිනී කිරි කැටිමේ දරුවට ඔබ දසවද දෙන්නේ. දයි හදවත සෝ ගින්නෙන් එම දින දේවිය වැළපෙන්නේ. පෙර කළ මහා කරුමෙද පල දුන්නේ. පුංචි කුමාරයාගේ කඳ කෑල්ල පපුවට තුරුළු කරගෙන චන්ද්‍රාවති රාජදේවිය හනා වැළපෙනවා. පින්වතුනි, අන්න ඒ වෙලාවේ මේ බෝසත් කුමාරයාට කතා කිරීමේ
හැකියාව පහළ වෙනවා. පෙර කරපු පුණ්‍ය කර්මයේ බලමහිමින් හත්මාසති කුමාරයාට කතා කිරීමේ වාසනාව උදා වෙනවා. මේ පුංචි කුමාරයා මහා ප්‍රතාපේ රැතුමා දිහා බලලා, අහි මාල වදකයා දිහා බලලා, තමන් නමින් වැළපෙන චන්ද්‍රාවතී මරුදේවිය දිහා බලමින් මෙන්න මේ වගේ කාරණාවක් කියනවා. ප්‍රාණඝාත කර තිබුණොත් යම් කිසි කෙනෙකුන් පෙරදී වලකනු බැහැමිය ඇදෙනවා මවගේ ගර්භය තුලදී. මෙම පාපය කර තිබුණොත් යම් කිසි කෙනෙකුන් පෙරදී එම පාපය පලදීමෙන් මිය යයි බිහි වෙන විටදී. විපාක නම් භයානකයි ප්‍රාණඝාත අකුසලයේ, ලදරු ළමා තරුණ වයසේ මිය ගැදෙනවා කාලයේ. යමෙක් නොවේ බිහිවුණොතින් නම් මරණය ඉස්තිරයි, මේ ලොව පවතින සෑම දේම ගම්මෙන් අසුතිරයි. බෝසත් කුමාරයා චන්ද්‍රාවතී මවුදේවියට කියනවා, අම්මි දුක් වින්ටිපා, යම් කිසි කෙනෙක් පෙර ආත්ම භවයකදී ප්‍රාණඝාත අකුසල් කරලා තිබුණොත් ඔහු ගර්භය තුලදී මරණයට පත් වෙනවා. ප්‍රාණඝාත අකුසල් කරලා තිබුණොත් බිහි වෙනකොට මරණයට පත් වෙනවා. තරුණ වයසේදී, ලදරු වයසේ, ළමා වයසේ, තරුණ වයසේ මේ විදිහට අකාලේ මරණ පහක් උදා වෙනවා. මත් යම්කිසි අකුසල කර්මයක් කරලා ඇති මේ ලදරු වයසේදී මරණයට පත් වෙන්න. මාව කපා කොටා දාන අහි මාල, මාව කපා කොටා දාන අහි මාල, නුඹටත් මා වෙනුවෙන් දුක් වෙන මගේ චන්ද්‍රාවති මවටත්, මා මරන්න අනදුන් මගේ පින්වත් පිය රජුටත්, වෛර කරන්නේ කිසිවිට නිතර මේ දුසිත්. බෝසත් කුමාරයා කියනවා, මා මරන්න අනදුන්න මගේ පිය රජතුමාටවත්, මාව කපා කොටා මරා දාන අහිමාල නුඹටවත්, මා වෙනුවෙන් හඩා වැළපෙන චන්ද්‍රාවතී මවුදේවියටවත් මම වෛර කරන්නේ. ඔබ සෑම සියලු දෙනාටම මෛත්‍රිය වඩනවා. පින්වතුනි, මෙහෙම කියනකොට අර මුගුරකින් බැටකෑව නයෙක් හා කිපුණ මහා ප්‍රතාපේ රැතුමා අහිමාල වදකයාට කතා කරලා නැවත රාජානක් දෙනව මෙහිම. අතපය හතරම නැති වුත් කටේ තිබෙන ආඩම්බර, හතකට ගොය කඳ කෑල්ල, හතකට ගොය කුමරුගේ දාපං වෙන්කර. අහිමාල මෙම වදකයා රාජගණට හිස නැමුවේ, මරුගේ කඳ කැල්ල හතකට ගොහුවෙන් කර දැමුවේ. රැතුමා කියනවා, අහිමාල බලපම් මේ කුමාරයාගේ අතපය හතර නැති වුණත් කටේ තියෙන ආඩම්බර, ඔය කුමාරයාගේ කඳ කැල්ලත් කොටස් හතකට වින් කරන්න ඕන. අනේ චන්ද්‍රාවතී රාජදේවිය විලාපතියක්දී අහිමාල වදකයා පුංචි කුමාරයාගේ කඳ කෑල්ල කොටස් හතකට වින්කලා. දැන් චන්ද්‍රාවතී රාජදේවිය බෝසත් කුමාරයාගේ මස් කැවලි එකින් එක අහුලමින් තමන් ළඟට ලංකරගෙන දුකින් හඬා වැළපෙනවා. රැතුමා සිංහාසනයේ ඉඳලා
හරියට වීර ක්‍රියාවක් කළා වගේ. රාජදේවියට කියනවා, මන් නුඹට ඔය එක මස් කැවැල්ලක්වත් පිනෙන්න තියන්නේ. කැදෙව්වා සේවකයෙක්. සේවකයෙක් කැඳවලා කියනවා, වහම ගිහින් එන්න කියන්ට ඕන ගල් වැද්දන් හත් දිනකට. කැදෙව්වා රාජ මාලිගාවට ගල් වැද්දන් හත් දිනකට. කැඳවලා කියනවා, කුමාරයාගේ මස් කැබලි එකින් එක ඊතලයට තියලා අර පේන මහා කැලෑවට විදින්ට උන. කුමරුගේ මස් කැබලින් එකින් එක තබමින් ඊතලයට ගල් වැද්දන් හත් දෙනාම විදින්ට විය මහා කැලයට. නට බෑ ඉවසාගෙන වැළපෙයි දරු දුකෙන් වෙලි. චන්ද්‍රාවති රජදේවිය මිය ගැදුනා පපුව පැලි. පින්නතුනි, අර ගල් වැද්දන් හත් දිනාම පුංචි කුමාරයාගේ මස් කැබලි එකින් එක ඊතලයට තියලා මහා කැලෑවට වීද්දා. චන්ද්‍රාවති රජදේවියට දරු දුක වාව ගන්නට බැරි වුණා. ඇය පපුව පැලලා මරණයට පත් වුණා. මේ අපරාධයේ දුටුව උඩ දෙවිවරු කෝප වුණා. පොළොව මහී කාන්තාව කෝප වුණා. තිලක්ස 40,000ක් ගණකඩ වොල් පොළව පලා රජමැදුරෙන් මතු වෙන්නට පටන් ගත්තා ගිනි ජාලා. මහා ප්‍රතාපය රජතුමා ඒ ගින්නෙන් හනික විලා අට මහ නරකාදිය වෙත නදින්ත විය වද දීලා. මේ මහා පොළව පලාගෙන රාජමාලිගාවෙන් මතුණා මහා විශාල ගිනි ජාලාව. බෝසත් කුමාරයාට කරපු අපරාධය නිසා මහා ප්‍රතාපේ රැතුමාව ඒ මහා ගිනි ජාලාවෙන් විලාගත්තා. ඒ ගින්නෙන් බේරෙන්න රැතුමා කියනවා අහිමාලට, අනේ අහිමාල මාව මේ ගිනි ජාලාවෙන් බේරගන්න. රැතුමා බේරගන්න අදිෂ්ඨානෙන් අහිමාලත් ඒ ගිනි ජාලාවට හසු වුණා. ගල්වැද්දන් හත් දිනාවත් ඒ මහා ගිනි ජාලාවට අහුවෙලා පොළොව පලාගෙන අටමා නරකාදීට ඇදගෙන ගියා. චන්ද්‍රාවති රාජදේවිය එතනින් චුත වෙලා දිව්‍ය ලෝකේ උත්පත්තියක් ලැබුවා. බෝසත් කුමාරයාත් දිව්‍ය ලෝකේ උත්පත්තියක් ලැබුවා. පින්නතුනි, අද මයි පුංචි දහම් කතාවක් ඔබට ගායනා කළේ. මගායනා කළ බණ කතාව තමයි 550 ජාතක පොත් වහන්සේ තුලින් කියවෙන චුල්ල ධර්මපාල ජාතක කතාව. බලන්න, පෙර සංසාරයෙන් පැවතින වෛරයක මහත. අපි දැන් බලමු මේ පිරිස කවුද කියලා. උපදින උපදින හැම භවයක දිව මේ සසරේ ගෝර. බෝසත් පසු පසින් ආවි වෛරෙන් මත් වෙලා නැර. හත් මාස ඇති පුතුව මරන්නට රජ අන දුන්න කුර. මහා ප්‍රතාපය රජ උනේ දේවදත්ත ඉසුත වීර. චක්‍රායුදගෙන සුරතට නැගගිරි මේ කළා ඇතු පිට. දස බිම්බර මරු සමගින් නව විදි වැසි වසුසා සිට. අප්‍රමාණ වද දුන්නලු ධර්මපාල කුමාරයට. අහිමාල ලෙස ඉපදුනේ වසවත් මරුවයි ඇත්තට. පින්නතුනි, එදා මහා ප්‍රතාපයේ මහරැතුමා වෙලා උත්පත්තිය ලැබලා
හත්මාසති පුංචි කුමාරයාට දසවක් දුන්නේ දේවදත්ත ඉස්සවීරයන් වහන්සේ. අහිමාල වදකයාලිස මාස හතේ කිරිදරුවව වදක පොරෝවෙන් කොටස් වලට වින් කරලා අප්‍රමාණ වද දුන්නේ වසවත්ති මාරය. අර ගල්වැද්දන් තමයි මාර සීනාව. චන්ද්‍රාවති රාජදේවිය ලෙස උත්පත්තිය ලැබුවේ සිදුහත් බෝසත් කුමාරයාගේ සුළු මව් ප්‍රජාපති ගෞතමී දේවිය. හත් මාසෙදී කුමාරයාලිත උත්පත්තිය ලැබුවේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනිසා මේ දහම් කතාව මෙතක නිමාවට පත්තින අතර ඒ ගායනා කළ මටත් ශ්‍රවණය කළුවට මේ වැඩසටහන සංවිධානය කළ අයටත් මට විරුදු බණ පුරුදු පුහුණු කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම විරුදු බණ කැස්පඩ ගායක ජන අභිමානී කාව්‍ය කලා ප්‍රසාදී මාධ්‍ය කලාකීර්ති දේශප්‍රසාද කලාසූරී කාව්‍ය ස්වර්ණ කාව්‍යස්වර්ණ විශ්වකීර්ති දේශමාන්‍ය දේශශක්ති විරුදු විශාරද කලාභූෂණ පිළියන්දල එම් වී ගුණදාස මගේ ආදරණීය ගුරුතුමාට තුන්රුවන්ගේ අනන්ත ආශිර්වාදය දිව්‍යංගේ දේවාශිර්වාද ලැබීවා. මේ දහම් කතාව ශ්‍රවණය කළ පිණි මගේ ගුරුතුමාට ඉක්මනින්ම විජයශ්‍රී ජයශ්‍රීමා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් උතුම් වූ දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් වම් ශ්‍රීපාදයේ පිහිටෙන් සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්න කියලා සෑම දෙනාම එකම හඬින් හයියෙන් සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මරණින් මතු අපි ඔබ සෑම සියලු දෙනාටම මත බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දිනතර දැක් ගන්න ලැබීමෙන් එකම ධර්ම මණ්ඩපයකදී උන්වහන්සේ දේශනා කරන සුනිමල සුමීරි මීරි මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට වාසනාව ලැබීමෙන් ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ උතුම් වූ අමා මහ නිවන් සුව ලබා ගැනීමට මේ පින්පෙත් හේතු වාසනාව වේවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුත් සරණයි. අමල්රුවන් නන්දසේන තමයි මගේ මුල්ම සීඩී පටයට මේ නිර්මාණය කරලා දුන්නේ. අපි අතරින් වියවුණ මගේ ආදරණීය හිතවතා විදේශ රටවල් රසකට මාව අරන් ගිහිල්ලා මගේ නිර්මාණ ලෝකයට පෙන්නලා මට ගොඩාක් සහයෝගය ලබා දුන්නේ ජීවිතයේ මිලමුදලින් සාරවත් කළ ආදරණීය ජිප්සිස් නායක ශ්‍රීපේර ආදරණීය කලාකරුවාණන් අමතක කරන්න බෑ. නිරන්තරයෙන් ඔහුගේ වටිනාකම කියා නිම කරන්න බැරි තරම් නිර්වාණ සම්පත්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මහේස් තෙනිපිටියේ සංගීත වේදිකානන් තමයි මේ නිර්මාණයට සහභාගී වෙන්නේ මට ආරාධනා කළේ. ජිප්සිස් නායක ශ්‍රීපේර මහත්මාගේ තාත්තා මට අනුපුට්ටක කියන ගීතයට වෙනසක් කරන් තමයි මේ පද රචනාව නිර්මාණය කළේ. මගේ තනුවකට මහේස් තෙනිපිටියේ සංගීත වේදිකානන් සමග එක්කව වෙලා ගායනා කළා. අද සුරේෂ් චන්දිකත් එක්ක ඔබ වෙනුවෙන් ගායනා වන්නම් මෙසි. තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට ලොවේ පස්සෙන් ඉඳේ මාවරක්කේ එකම දෙවියා ඔබයි භවේ. රැව ගමන් එක පාරක් දෙයෝ ගොප වෙලා වගේ හිටියා නම් ඔබ මගලඟ හත කොන්තරේ දහගි
දැතෙම කරගට දාලා ඒවත් ගානකට නැතිව හැම සතෙන්ම වියදම් කළේ තරුසිනි ගස හිතේ ඇතිවේ කට්ටි පැනලා වෙන්ටු දාලා හැන්දැඟවෙට ගෙදරෙන්ෙත්දි මුට්ටි ගණන් කඳුළු වැටුනේ තිබුණා තව ගොඩක් සිද්දි තාත්තාගේ ටොක්කට වන්දිමි දැත් එක්කොට තාත්තාගේ ටොක්කට වන්දිමි දැත් එක්කොට අපෙන්ටදුවම් දුන්නේ නැතිනම් තුටු දෙකක් අතේ නැතිව අපි විඳින්නේ අසරණකම් පෙන්නගතුන් හරි පාරි සංගීතයේ ගමන ගියා තාත්තාගේ ආදරේ වගේ මඟසගරේ තාත්තාගේ ආදරේ වගේ මඟසගරේ නැතත් මගේ අනාගතේ ගැටි දැක්කා අතේ සතේ නැති වෙනකොට හැදෑයෝ දුරට යතේ අලෝ මචං කියපු යාළුවෝ කවුරුත් ළඟින් නැතේ දුන්නු වදන් නියමයේ තගත්ත දෙවියෙක්මයේ දුන්නු වදන් නියමයේ තගත්ත දෙවියෙක්මයේ කන්නකොට ඒ උනාට ඇඟට ගුණයි ඇත්තයි කොයි ලෙස කිවත් තරන්ත මගේ අංග එකයි පිරිසිදු සෙනෙහස සීයට සීයයි නෑ කිසිසකයක් තවමත් මතකෙට එන්නේ හරියට ගැලපෙන කවියක් තාත්තාගේ හයියට ඇගැත්තුනා දුක්කටේ තාත්තාගේ හයියට ඇගැත්තුනා දුක්කටේ අරගත්තත් මොන උපාදි එම්බීබීඑස් තාතනම් මහගස යට අපි හැමෝම තුත් තිරිගස් සතම් දැමුවේ තාත්තා මගේ කන් දෙක පිරියන්නේ නැත්නම් අද වෙන්නේ මට වැරදිවලට හිදියන්නේ Thank you.
රගත්තත් මොන උපාදි ඉන්නේ MBBS තාත්තනම් මහගස යට අපි ගමුම තුන් දිගස් දුකට සැපට එකට ළඟින් හිටියේ නිසා මගේ තාත්තේ අපට හැකි වුණා හරියට අදින්න ජීවන කරත්තේ නිසා මගේ තාත්තේ අපට හැකි වුණා හරියට අදින්න ජීවන කරත්තේ තාත්තාගේ ආදරේ වාගේ මගසගරේ තාත්තාගේ ආදරේ වාගේ මගසගරේ තාත්තාගේ ආදරේ වාගේ මග සගරේ තාත්තාගේ ආදරේගේ වාගේ මග සගරේ භවිෂ්‍යරි සූදානම් නැවතත් ආදරණීය ආදුනික ගායිකාවක් තවුන්ඩාසේ පුරවරෙන් විරුදු ස්ටේස්ටේට දායද කරන්න. තාතක නිරන්තරෙන් ඇලුම් කරන හැකියාව දියුණු කරගන්න වෙරදරන මෙහින්දන් අපේ ගෙදර ඇවිල්ල අපේ දුක සැප බලල්ලා රබංවාදන ඉගෙන ගන්න හරියාස විරුදු ගානා කරන්න කැමති. කෝපිකඩේ අයිටයෙන් එක කෝපිකඩේ නෙමි. මේ වියා ඇවිහාරෙන හන්දීතරම කොල්පිකඩේ අපි ආදරණීය අයිතිකරුවන් තමයි සමාගමගේ ආදරණීය හිතවදියට ආරාධනා කරනවා විරුදු කීපයක් ගායනා කරන්න කියලා. එම ගුණදාස මහත්මයා විසින් රචනා කරන ලද තිලෝගුරු බුදු රජාණන් වහන්සේට පූජෝවාර පිණිස ලස්සන උදුමුණ කිහිපයක් ගායනා කරන්න. එරෙහි උනේ නැත කිසිවිට සතුරන්ටත්
මගේ අම්මා නැති වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. අම්මත් මෙතුමාගේ විරුදු බණ අහන්න ගොඩාක් කැමති ඉස්සර. ඉතින් මෙතුමා විසින් අම්මා ගැන රචනා කරපු ලස්සන මවුගුණ විරුදු කිහිපයක් ගායනා කරන්න. ඔබව රැක දේවාස
සමන් දෙවිඳු අම්මා ගැන විරිඳුලි වූවේ යම් වී ගුණ දාස කිවිඳු දැම්මා සුබ පත මිය ඔබව රැක දේවා සමන් දෙවිඳු පසමඩව සම්මා සම්බුදු සරණයි හැම දිනාටම 2023 වර්ෂයේ වාසනාවන්ත වසරක් වේවා ආයි වඩා ආයි බෝ වේවා කියලා මගේ වියදමා විසින් රචනා කරපු මම කැමති නෑනට නෑනම නෑ කැමති මට කියන විරුඳුව ගායනා කරමින් ප්‍රසංගයේ වෙන කඩිතු නිමා කරන්නයි අපේ සූදානම මුකුදගේ දල්ල පෙල්ලගැසී ගම්මන්න සතිසි යන්න ලැසී ඇග
මගේ මගේ ආදරයට අසිරි මල් වැසි වසි මම කැමති නෑ නටේ නෑනා කන්න කැමටේ මම කැමති නෑ නටේ කෙල්ල කැමති නෑ මටේ කල්පර දෙක පෙරමුණි මොන නදියද නැවතුනි මම කැමති නෑ නටේ නෑ න කැමති නෑ මටේ මම කැමති නෑ නටේ නෑ න කැමති නෑ මටේ තාලෙට අපි නවත්තන්න එපා. විරිඳුව විර නෑ සද්දයක් ඕනේ. හසරලි නැත්නම් ගුණේ සිතුවිලි ලස්සන නැගන්නේ. වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ. මම කැමති නෑ නැටේ නෑ න කැමති නෑ මටේ මම කැමති නෑ නටේ නෑ න කැමති නෑ මටේ ගාමු තාලෙට අපුඩිය 1 2 3 4 මේ සුරේස් ගොඩක් ආසයි හොබෙන් ලැබෙන තොත්තු වේගේ මේකට බාලතරණ මාළු හැමෝම කැමති රසයට හදපත්තු වේ කිරි පෙනි වගේ ගෙගින්න එනවද මගේ වස්තු වේගේ මම කැමති නෑ නටේ හේකි කැමති නෑ මටේ මම කැමති නෑ නටේ කෙල්ල කැමති නෑ මටේ මම කැමති නෑ නටේ යකා නැගලා නොනටේ ඔබසනි ලබා දුන්න සහයෝගයට සද්දෙන් ගහමු අපුඩිය බොහොම ස්තුතියි ආයි වඩා ආයිබ වෙන්න කියලා 2023 නවස්තර හැම දිනාටම එකාමෙන් ජීවත් වෙන්න ධන සම්පතේ නිරන්තරයෙන් ලැබිලා ප්‍රශ්න නිරාකරණය වෙලා හැමෝම කියන්නේ කිරියෙන් පෙනියෙන් ඉදිරින්න කියලා. කිරියෙන් පෙනියෙන් ඉදිරුනොත් අපිට ඉන්න ඉඳින් තරම් ගැට වෙන හින්දා ධන සම්පත වැඩි වෙලා ප්‍රශ්න නිරන්තරයෙන් අඩු වෙලා අපි ප්‍රශ්න ගොඩක හිටිය පහුගිය කාලේ අවුරුදු දෙකක් දෙකමාරක් තුනක් විතර ප්‍රශ්න ගොඩක් ඇති වුණා. විදේශ සංචාර ගොඩක් නැති වුණා. ප්‍රශ්න ගොඩක් වැඩි වුණා. නමුත් දැන් ක්‍රමක්‍රමයෙන් ප්‍රශ්න නිරාකරණය වෙමින් පවතින මොහොතක කිසිම දේශපාලනයෙන් තොරව තමුන්දාස්ලා සියලු දෙනාටම ලෝකවාසී හැමෝටම වාසනාවන්ත සුබ නවසරක් වේවා. ඔය හැම දිනාටම මගේ ආදරණීය
ධෑවර පියතුමාට නිදුක් නිරෝගී භාවයේ උදා වේවා ප්‍රාර්ථනා කරමින් තමුන්නාසකටත් සිතුම් පෙනු සියල්ල නිසියාකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙලා 2023 නව වසරේ වාසනාවන්ත වසරක් වෙන්න කියලා හයියෙන් සාදුකාරයක් තිබුණ කැලණියට එන්න බොහොම ස්තුතියි. එසේනම් අපි මෙසේ සමුගන්නම්. නම් අපේ විරිඳු කීම අපි මෙතකින් නවතන්නම් තව දවසක ඉඩ ලැබුණොත් විරිඳු කියන්නට එන්නම් ලස්සන ලෙස විරිඳු ගොතලා හැම දිනම පිනවන්නම් ආයුබෝවන් හිතවතුනේ එහෙනම් අපි සමුගන්නම් ලස්සන ලෙස විරිඳු හැම දෙනාම පිනවන්නම් ආයිබෝවන් හිතවතුනේ එහෙනම් අපි සමුගන්නම් බොම්සි විසරයි.